අයිබෝවන් දිනෝ මීඩියා මගේ YouTube නාලිකාව එක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම මුලින්ම මතක් කරන්න ඕනේ සමස්ත ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන මේ කොරෝනා රැල්ලත් එක්ක ඔට්ටු වෙමින් ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ සහ නොයෙකුත් ආයතනවල සේවකයින් බොහෝ දෙනා වෙහෙස නොබලා තමන්ගේ සේවය සපයනවා මේ කොරෝනා රැල්ලෙන් මේ මාතෘභූමියෙන් එවැගේම මේ ලෝකය බේරා ගන්නට එවැගේම මේ රෝගී උවදුරට ලක් වෙලා ඉන්න කොරෝනා වසංගතය වැළදී ඉන්න කුඩා දරුවන් ගැබිණි කාන්තාවන් වයසක උදවිය වගේම බොහෝ දෙනා මෙවැනි විට රෝහල්වල මෙන්ම නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා ඉතින් මේ සියලු දෙනාටම කොරෝනා රැල්ලට එරෙහිව සටන් කරන්නට තෙරුවනේ ආරක්ෂාව වගේම තෙරුවනේ රැකවරණය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියලා දිනෝ මීඩියා අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒ ආශිර්වාදයත් සමග මම අද මගේ පොහුදා වැඩසටහන ආරම්භ කරන්නම් මේ දවස ඉල් පොහොය දවස අපේ සිංහල චන්ද්‍ර දින දර්ශනයට අනුව ඉල් මාසය එහෙම නැත්නම් ඉංග්‍රීසි ග්‍රෙගරි දින දර්ශනයට අනුව නොවැම්බර් මාසය තමයි මේ ගෙවිමින් පවතින්නේ ඉතින් මේ නොවැම්බර් මාසයේ එහෙම නැත්නම් ඉල් මාසයේ ඉල් පොහොය දවස තමයි මේ අද දවස ඉතින් මං ගිය මාසයේ වප්පොහොය දවසේ සඳහන් කරා වස් අවසානයේට එළඹ කඨින චීවර මාසය ගිය මාස වප්පොහොය දවසින් ආරම්භ වන බවට මාසයක් පුරාවට පැවති කඨින චීවර පින්කම් පෙරහැර උත්සව මේ සියල්ලේ අවසාන දවස එහෙම නැත්නම් කඨින චීවර මාසයේ අවසානය සනිටුහන් වෙන පොහොය දවස තමයි අදට යෙදී තිබෙන ඉල් පොහොය දවස. ඉතින් ඒ වගේම මේ ඉල් පොහොය දවසේ විශේෂ, ඒ කියන්නේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසයත් එක්ක සම්බන්ධ සුවිශේෂී අවස්ථා කිහිපයක්ම මේ ඉල් පොහොයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ කඨින චීවර මාසයේ අවසාන පොහොය දවස වගේම අනාගතයේ මේ මහ පොළොවේ බුද්ධ ශාසනය පිහිටුවන්න નિયમિત මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබා ගන්නෙත් මේ ඉල් පොහොය දවසකමයි. ඉතින් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ සවත් නුවරට නුදුරු සංකස්ස නුවර මහා ශාලා කුලයක Siri Waddana නමින් වූ මහා සිටුවරයාගේ පුතුව ඉපිද කාලය ගත කරලා තියෙනවා. සියලු ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළ ඔහු තම මව්පිය අභාවයෙන් පසු විශාල ධනස්කන්ධයකට හිමිකම් පෑ අතර සැප සම්පත් හා පිරිවර ජනයා සමග කල් ගත කරලා ගෞතම බුදුරජාණන් වහන්සේ තම මෑණියන් වූ මාතෘ දිව්‍ය පුත්‍රයා සමග දෙවිවරුන්ට අභිධර්මය දේශනා කොට තවුතිසා දිව්ලොව සිට ආපසු වැඩම කළේ සංකස්ස නම් නුවරට. බුදුරජාණන් වහන්සේ දේවාවරෝහණ පූජාව සම්බන්ධයෙන් සැරියුත් මහරහතන් වහන්සේ සමග පැවති ප්‍රශ්න විසඳුම් සාකච්ඡාවට සවන් දුන් මෛත්‍රී බෝසතුන් දහසක් පමණ වූ තම පිරිවර සමග බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ආර්ය මෛත්‍රී නමින් මහණ වීමට තීරණය කළා. ඉන්පසු එළඹි වස් කාලයක තම දායකයන් විසින් පූජා කළ උසස් තත්වයෙන් යුතු වස්ත්‍ර යුගලයක් ලද බෝධිසත්ව තෙරුන් වහන්සේ ඉන් එක් සිවුරක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගඳ කිරියෙහි වියනක් කොට පූජා කරනු ලැබුවා. අනිත් සිවුර තීරු වශයෙන් ඉරා මහ වියන් වටකොට එයද බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලැබුවා. මෙම පූජාවෙන් අනතුරුව
මහා සංඝයා වහන්සේ මැද සිටි බුදුරජාණන් වහන්සේ මහා තෙරුන් අමතා ස්ත වීරේනි නුඹ මේ භද්‍ර කල්පේහි මෛත්‍රී නමින් සම්්‍යක් සම්බුද්ධ වන්නේයයි විවරණදී වදාලා ඉතින් මේ විදිහට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් බුද්ධත්වය සඳහා නියත විවරණ ලබන්නේ අද වන්නෝ ඉල් මාසයේ ඉල් පොහොය දවසක දවන්ත සමාජ මෙහෙවරක්සේ සැලකිය හැකි ප්‍රථම ධර්ම දූත සැටනම ධර්ම ප්‍රචාරයේ යෙදවීම සිද්ධ වුණා මෙම ධර්ම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු පස්වග මහරහතන් වහන්සේලා මෙම රහතන් වහන්සේ සැටනම අමතා බුදුපියාණන් වහන්සේ මෙලෙස වදාළසේක මහණෙනි බොහෝ දිනාට හිතසුව පිණිස බොහෝ දිනාට සැප පිණිස බොහෝ දිනාට අනුකම්පා පිණිස දෙව් මිනිසාට වැඩ පිණිස හිත පිණිස චාරිකාවේ හැසිරීම දෙදෙනෙක් එකමග නොයව් මොළ මැද අවසන අර්ථ සහිත වූද ව්‍යංජන සහිත වූද ධර්මය දේශනා කරව් ධර්මය අසන්නට නොලැබුණහොත් උසස් ගුණයෙන් ඔහු පිරිහෙත් ධර්මය අසා අවබෝධ කරන්නෝ ඇතිවෙත් එබැවින් ධර්මය දෙසීමට පිටත්ව යව් මමද උරුවෙල් තනව්වේ සේනානිකමට ධර්මයේ දේශනා පිණිස යන්නේ දිනමක් එකම මාර්ගයේ නොයන්නේ යයි වදාලේ බුදු දහම ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාවෙන් ඒ මගින් වැඩි දිනකට සැලසෙන සෙත උන්වහන්සේ අගය කළ බව පැහැදිලි වේ ඉක්පෙති හුදකලා වූ තමන් වහන්සේද ධර්ම දූත සේවයේ ආරම්භ කළේ ඉල් පුන් පොහෝ දවසේ උරුවෙල් තනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාම තුනක විසූ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් අනුගාමිකයන්ට බුදුදහමේ සත්‍ය වටහා දීමෙන් අනතුරුව බුදුදහම වැළඳගෙන සසුන්ගත වූයේද ඉල් පොහෝ දිනකය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සීල දෙනා රහත් වූ බුදුරජාණන් වහන්සේගේ දකුණත් අග සවුවන හා දහම් සෙන්පති ලෙස ප්‍රචලිත සැරියුත් මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන් පිරිනිවන් පෑමට අදහස් කොට තෙරුවන් සරණ යෑමෙන් වැළකී සිටි තම දයාබර මෑණියන් සසරින් එතර කරවීම සඳහා බුදුදහමේ හරය දේශනා කළ අතර බුදුහිමිගේ අනන්ත වූ ගුණ සමුදායද සිහිපත් කරදීමෙන් පසු ඇය සෝවාන් ඵලයට පත් වූවාය. තම මෑණියන් සසරෙන් එතර කිරීමෙන් ඉමහත් සතුටට පත් සැරියුත් මහතෙරුන් වහන්සේ තම පරිනිර්වාණය සමග තම මව්බිම වන මගධ රටේ නාලක ගමට වැඩියේද ඉල් පොහෝ දවසකය. වස්සාන ඍතුවේ අවසාන දිනය ඉල් පොහෝ දිනයයි. ඉල් මාසය කඨින චීවර මාසය ලෙසද බොදෙනාගේ හැඳින්වීම. කඨින පින්කම් මෙම ඉල් පොහෝ දිනයෙන් අවසන් කළ යුතුව තිබේ. ගමත් පන්සලත් අතර බැඳියාව සවිබල කරන අවස්ථාවක් ලෙස සලසන කඨින පූජා පින්කම් උතුම් විපාක දෙන ආමිස පූජාවක්. එක් විහාරස්ථානයක වසරකට එක් වතාවක් පමණක් සිදු කළ හැකි මෙම පින්කම වෙනුවෙන් පොළොන්නරුවේ මහා පැරකුම් රජතුමා සංඝයා වහන්සේලා 3430 දෙනෙකුට කෝට්ටේ පරාක්‍රමබාහු රජතුමා 80 මහා ශ්‍රාවක සංඝයාට තම කඨින පූජාව පැවැත්වූ බව අතීත කතාවල සඳහන් වෙනවා මේ විදිහට ප්‍රධාන කාරණා පහක් යටතේ මේ ඉල් පොහොය දවස වැදගත් වෙනවා. ඉතින් බෞද්ධ ශාසනය වගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ
සුවිශේෂී වැදගත් සංදිස්ථාන සනිටුහන් වෙලා තියෙන මේ ඉල් පුන් පොහෝ දවසේ ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් තම දෛනික කටයුතු වල ධාර්මිකව නිරණ ලෙසට මතක් කරමින් දිනෝ මීඩියා අපි සමුගන්නවා. තෙරුවන් සරණයි.